අපි හැම කෙනෙක්ගේම සිත් එවැගේම ඇස් හොරා ගන්න පුළුවන් දක්ෂ රංගන ශිල්පිනියක්. එවැගේම නර්තන ශිල්පිනියක්. අපේ ආදර කතාව චිත්‍රපටයක් වගේ හරි ලස්සනයි. යාමට ලස්සන SMS එවුවා. පරිස්සමින් ඉන්න, පරිස්සමින් කන්න බොන්න, පරිස්සමින් නටන්න, පරිස්සමින් කකුල තියන්න මම වෙලෝ මේ මොන SMS ජාතියක්ද? ජීවිතේ මෙන්න මෙහෙමයි මිනිස්සෙක් වෙන්න ඕනේ කියන එක මම අත්තරම ඉගෙනගත්තා මෙයාගෙන්. ගයාක් ලස්සන තියෙන විදිහ දැක්කත් මම මෙයාගෙන් ගෙදර ඉඳලා. මගේ ජීවිතේ මම ඉහළ පහළ දාන උස්ම පොඩක් ගන්න හැපිලමක් ගන්න පින් දෙනවා නම් ඒ මගේ අම්මට. මේ මුළු ජීවිතේම මේ ගතිගුණ, මේ සිතුවිලි, මේ අදහස් හැමදේම ඉගෙන ගත්තේ මගේ අම්මා දිහා බලලා. මට මෙයාව බලන්න ආසෙ හිතිලා මෙයාව අපේ ගේ ළඟ ඉඩමක් ළඟට ගෙන්නලා දකුණටයි වමටයි ඉස්සරහටයි පස්සටයි ඇවිදලා ආයන්න කියලා පොඩි පොඩි රැක්ස් දීලා. අද සේනත රෝත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නවා නම් ඔබට ගොඩක් සතුටු හිතේ. මොකද අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ රූපය දැක්ක ගමන් ඔබට මට අපි හැම කෙනෙක්ටම මතක් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අපි හැම කෙනෙක්ගේම සිත් ඒ වගේම ඇස් හොරා ගන්න පුළුවන් දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම නර්තන ශිල්පිනියක් තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ විතරක් නෙමේ, ඇයට සුන්දර රූසපුවක් තියෙනවා. ඔව්. ඉතින් ඇය ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මං අමුතුවෙන් ඇයව හඳුන්වන්න ඕනේ. ඔබ බොහොමත්ම හොඳින් ඇය ගැන දන්නවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන, ඇය හැමදාමත් හැම කලා කටයුත්තක් එක්කම එකතු වෙන්නේ ඇයගේ ආදරණීය මෑණියන් එක්ක. ඉතින් අද දවසෙත් මෑණියන් එකතු වෙලා ඉන්නවා. ඒත් එක්කම තවත් විශේෂ කෙනෙක් ඇයත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ ඇයගේ අතගත් ආදරණීය සැමියා අමිල ජයතිලක. ඒ වගේම ආදරණීය අපි හැම කෙනෙක්ම ආදරය කරන අපේ රංගන ශිල්පිනිය කලාකාරිනිය අනුෂා දොමැති. ආයුබෝවන් ඔබ දෙපළටම. ආයුබෝවන්. ඉතින් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඊට කලින් ඉස්සලාම මම ඔය දෙන්නටම සුභපතනවා. සුභ මංගල ජීවිතයක් වේවා කියලා. සුභ විවාහ ජීවිතයක් වේවා. හරි. ඉතින් ඉස්සලාම අපි කියන්න ඕන තව දෙයක් තමයි, අපේ සියනතුරු YouTube නාලිකාවත් එක්ක ඔබට පුළුවන් එකතු වෙන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපේ ඉදිරි වැඩසටහන් සහ පහුගිය වැඩසටහන් ඔබට දැරබීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් අපි ඉස්සලාම කතා කරමු. දැන් ලංකෙ තියෙන විවාහ දිවියට එකතු වුණේ, හැබැයි අවුරුදු 14ක ප්‍රේම සම්බන්ධතාවයක්. ඉතින් කතා කරන්න ගොඩක් දේවල් ඇති. දැන් කොහොමද දැනෙන්නේ විවාහ ජීවිතය ගැන සහ ඒ ප්‍රේම සම්බන්ධතාවය? මගෙන් දැනෙන්නේ නැත්නම් කැමති කෙනෙක් උත්තර දෙන්න. අමලෙන්. හරි. සලාම ආමුකෝ. ඔව්. ඉතින් දීර්ඝ කාලයක් මේ සම්බන්ධතාවයක් තිබුණා. ඒ නිසා ඉතින් දැන් අලුත් අත්දැකීමක් විවාහ වෙලා තාම මාසයකටත් අඩු කාලයක්. ඒ සුන්දරව ගෙවෙන ජීවිතේ ඉදිරියට සුන්දරව යන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. අනුශාකිට කොහොමද දැනෙන්නේ? මම හිතන්නේ ඒක ලොකු ඒක කියන්න බැරි හැඟීමක් සහ වගකීමක් කියලා තේරෙනවා. මෙයත් මම හිතන්නේ මේ සති දෙකකට තුනකට, ඒ කියන්නේ ඒ වෙඩින් එකෙන් පස්සේ මුලින්ම මෙයා බිස්නස් වැඩවලට එළියට ගියා. ගියාට පස්සේ මට ඇවිල්ලා කියනවා මේ අනු මේ මට මේ වෙනද මට ඒක තිබුණ නැහැ. හැබැයි දැන් මට ටිකක් මේ වගකීමක් වගේ එකක් දැනෙනවලු එළියට ගියාම. ඒ වගේම මේ වෙන්න ඉතින් එයා ඉතින් ඔෆිස් එකෙන් ගෙදර, එයාගේ බිස්නස් ගෙදර නෙගේ නිහා කියන මට දැන් ඉක්මට ගෙදරෙන්න ඕනි කියලා එකක් දැනෙනවා කියලා එයා මට එක වෙලා කිව්වා. ඒ වගේ මම හිතන්නේ මමත් අර ඒ කියන්නේ දැන් අමිල එනවනේ කියලා. ඒ කියන්නේ අර සැමියා බිරිඳ ඒ කියන්නේ කියන වගකීම සහ ඒ සුන්දර බැඳීම අපි දෙන පටන් අරගෙන, ඒක නිසා ඒක සුන්දර හැඟීමක් සහ වගකීම සහිතයි සහ ලොකු ගනුදෙනුවක් ඒක ඇතුළේ තියෙනවා කියලා හිතනවා. ඒ ගනුදෙනුව මම හිතන අපි දෙන්න ඉතාමත් අවබෝධයෙන් අවුරුදු 14ක් ආදරය කරපු හින්දා අපි දෙන්න හරි අවබෝධාත්මකයි. එහෙනම් හොඳින් ලස්සන සතුටින් අපි දෙන්නගේ ආදර කතාවත් විවාහ ජීවිතෙත් ගලාගෙන ආවේ කියලා මම විශ්වාස කරනවා. ඔව්, ඒ වගේමයි මේ දැන් ඔබ දෙපළගේ විවාහ මංගල දවස ගැන ලංකාවේ හැම කෙනෙක්ම වගේ කතා කරා. ඉතින් අනිවාර්යයෙන්ම එදා දවස හරිම ලස්සනයි. ඒ වගේම අනුෂක්ක හරිම ලස්සන, හරිම ලස්සනට හැඩවලා හිටිය. ඒ වගේම අයියත් ඒ වගේම ලස්සනට හිටියා. මේ විවාහ දවසේ අනුෂක්ක කියනවා මම හිතුවේ නෑ විවාහ ජීවිතය කියන්නේ මේ තරම් සුන්දර දවසක් කියලා. ඇත්තටම මොකද හිතෙන්නේ? ඇත්තටම මගේ විවාහය 2019 වෙන්න තිබුණේ. ඒ කියන්නේ දවන්ත විවාහ උත්සවයක් මම ලෑස්ති කරා. මගේ ක්‍රවුඩ් එක හිටියා 600ක් විතර.
ඒ ලෑස්තිලා ඉන්නකොට තමයි සහරාන්ගේ ප්‍රහාරය එල්ල වුණේ. ඒ වෙලාවේ අර සිකියුරිටි ප්‍රොබ්ලම්ස් නිසා මගේ කලාකරුවන්ට ප්‍රශ්නයක් වෙයි කියලා මම ඒ වෙලාවේ කල් දැම්මා. මොකද ඒ මම ගන්න හිටියේ හෝටලේට මොම්බ ගහපු නිසා. ඒක නිසා එතනින් කල් දාලා ඊට පස්සේ ආයේ මම සැප්තැම්බර් මාසෙට ගෙනාවා. ආයේ ඒක කල් දාන්න උනා තවත් විවාහ උත්සවයක් දෙවන්ත විවාහ උත්සවයක් නිසා. ඔහොම කල් ගියා. කල් ගිහලා ආයේ සුදන්නන් කොවිඩ් ආවා. ඉතින් ඔය නොදැනීම ඔය අවුරුදු මම හිතන 2019 ගතොත් අවුරුදු 19, 20, 21 අවුරුදු තුනකටත් කිට්ටුවෙන් මේ විවාහය මට කල් යන්න වුණා. ඉතින් එකපාරට මේ සම්පත් කිව්වා අනුෂන් නැකතක් තියෙනවා මේ ඔක්තෝබර් 20 එක ටිකක් බලගත්ු නැකතක් මේ වෙඩින් එක නැති වුණත් ඔයා පූර්ව සිරමණී එක හරි කරනවද මේකට කියලා වගේ උත්තරයක් මගෙන් ඇහුවා. ඒ කියන්නේ මේක ටිකක් කලුත් ගියානේ අනුෂා කියලා. මම නිකමට මෙයාට කිව්වා මේ ඩාලින් සම්පත් මට කතා කරලා කිව්වා 27 වෙනිදා හොඳ නැකතක් තියෙනවා කියලා මොකද කරන්නේ කියලා. මම කෝ කාලේ නන්න හැච්චර කියලා. ඒක කිව්වොත් මම එච්චර ගණන් ගත්තේ නැහැ. හැබැයි මේගොල්ලෝ ඔක්කොම මේකලා මේගොල්ලෝ අම්මලා මගේ අයියලා මගේ ෆැමිලි මෙයාලා ඔක්කොම හොඳයි කියලා ඒ මම එච්චර හිතලා කිව්වේ නෑ. මෙයාලට ඕනුණා ඒ 27 විවාහය කරන්න. ඊට පස්සේ අතනම අපේ ෆැමිලි දෙක විතරක් 27 වෙනිදාට මේ උත්සවේ ගමු. يعني එක හෝටලයක්වත් තිබුණේ නැහැ කොළඹ මට බුක් කරන්න. ඒකෙන් තමයි අපි ජනවාරි අපේ ලොක්කුවට අපේ කලාකරුවන්ට කියලා වෙඩින්නේ ගමු කියන එක තමයි අපි හිටියේ. ඒත් ඉතින් මගේ විවාහය සියලු කටයුතු කරේ චන්දිමාල්. ඉතින් මං චන්දිමාල්ට තමයි මම හැඩගැන්වීම බාර කරලා තිබුණේ. චන්දිමාල් එක පාටම කිව්වා ඉතින් අනුෂා ඔයා ෆැමිලි දෙකත් එක්ක ගන්න එකේ ඉතින් එතන ක්‍රවුඩ් එක 100ක් වගේ ඔයාට ආයිවා වෙඩින් කිට් එක ඇඳලා පෝරුවේ ඉන්න එක ඔයා ජනවාරි ආයේ ගනින්ද දන්නේ නැහැ. කමන්නේ වගේ ටිකක් කලාකාරයෙකුට හරි කියන්න කියලා. මං කිව්වා බෑ චාන්දි මට ඒක කරන්න. මට ගොඩාක් කට්ටිය ඉන්නවා මට ඒගොල්ලන්ව ඒගොල්ලෝ ඔක්කොටම කියලා මේ විවාහය ගන්න ඕනේ කියලා. ඒතර කමන්න එහෙන කලාකාරයෝ ටිකකට කියමුකෝ කියන තැනට ඇවිල්ලා සති දෙකක් තියෙන විවාහය ලෑස්ති කරේ. කියන්නේ ඔක්තෝබර් 12වත් අපි එහෙම විවාහයකට ලෑස්ති නැහැ. ඉතින් හරියම කලබලෙන් තමයි විවාහය ලෑස්ති කරේ. මං හිතන්නේ මට හොඳ ටීම් එකක් හිටියා චන්දිමාල් පළමුකොට මට හොඳ ටීම් එකක් හම්බුණා මගේ විවාහය කරන්න සහ මගේ ආදරණීය කලාකරුවන්ට මේ වෙලාවේ මං මේ හිස නම ආචාර කරමින් ස්තුතිවන්ත වෙනවා. මම කිසි දෙයක් නිසා නෙමෙයි ඒ මං කියන්නේ සිංහල සිනමාවේ නිලි රැජින මාලිනී ෆොන්සේකා අක්කිගේ ඉඳන් ඒ ආපු ජ්‍යෙෂ්ඨ විශිෂ්ට අභිමානවත් ඒ සීල් රටේ ජනප්‍රිය කලාකරුවෝ හැමෝම ආවේ මගේ වට්ස්ඇප් මැසේජ් එකට මගේ එක කෝල් එකකට තමයි. මම බඳිනවා අනේ මට කාඩ් එක දෙන්න තමන් ටයිම් එකක් නැති වෙයිද නෑ නෑ කාඩ් එපා අපි එනවා අනුෂාගේ වෙඩින් එකට අපි එනවා කියලා. ඒගොල්ලන් හරීම ආදරෙන් හරීම ලෙන්ගතු කමින් මගේ ආරාධනාව පිළි අරගෙන එදා දවසේ ආවා. ඒකයි මං කිව්වේ මෙච්චර ලස්සනයි කියලා මෙච්චර සුන්දර අත්දැකීමක් දැනුනේ නැති මගේ කලාකාරයෝ මාව වට කරගෙන මගේ විවාහයට ඇවිල්ලා ඒගොල්ලන් මම කියන්නේ විවාහය හරි ලස්සන කරා. ඉතින් මට ඒක ලොකුවට දැනුණා මගේ හදවතට සහ ඒගොල්ලන් කමෙන්ට් මගේ ආදරණීය කලාකරු මං ගැන කමෙන්ට් කරලා තිබුණා. ඉතින් ඒ මට ඒක නිසා ඇතිවිච්ච සිතුවිලි දාමේ ඒගොල්ලන්ගේ තව තිබිච්ච මගේ කලාකරුවන්ට මං ආදරේ කරන තව තවත් මං ආදරේ කරන්න සහ බැඳීම වැඩි වුණා. ඉතින් මට ලොකු හැඟීම් සමුදායක් දැනෙච්ච දවසක් එදා. ඉතින් මං එදා ගොඩක් පිරුණු සිතින් හිටියේ. ඉතින් දැන් හැම කෙනෙක්ම මේ ඇහුවා මේ දැන් අනුෂක්ක ඔන්න දැන් බඳින්න යන්නේ කවුද දැන් මේ අනුෂක්කගේ අතගත්ත කෙනා? මෙයා මොන වගේ කෙනෙක්ද? කවුද මේ කියලා. ඉතින් අමිලයියේ අමිලයියම විස්තර කරමු. ඇත්තටම කියන්නේ අනුෂය මේ අඳුරගෙන ගොඩක් කාලෙ 14ක් අංගක් හිටියා. 14ක් අංගක් හිටියා. ඒ නිසා මේ පිට කිසිම කෙනෙක් එහෙම ලොකුවට දන්නේ නැහැ. ඒත් අපි දන්න අය ගොඩක් දන්නවා. ඉතින් අපි ලොකුවට එලියට ගිහිල්ලා අපි කියන්නේ එලියට එක්ස්පෝස් වෙලා නැහැ. කියන්නේ ෆොටෝස් දාලා මාධ්‍යෙම ගිහිල්ලා නැති වුණාට ඉතින් අපි අපේ ආදරේ ගොඩක් කල් තිබුණා. ඉතින් ඒ ආදරය ඇතුලේ ගොඩක් කියන්නේ අපි විවාහය ප්ලෑන් කරපු දේවල් ඉස්සර අවුරුදුවල ඉඳන්. ඉතින් ඒ හැමදේමත් එක්ක ඉතින් අපි දෙන්නගේ සම්බන්ධය ගලාගෙන ආවා. දැන් අද මේ කියන්නේ ළඟදී විවාහ වෙන තැනට එනකම් අයිය වැඳිනුත් මම ඉතින් මම ව්‍යාපාර කරන කෙනෙක් සහ ක්‍රීඩා වපැත්තටත් මගේ එක පැත්තක් තියෙනවා.
ජාත්‍යන්තර විනිසුරුවෙක් මම බඩි බිල්ලි කායවර්ධන ශේෂ්‍රේ. ඉතින් ගොඩක් කල් ඉඳන් ඒක කරගෙන දේවල් ටික අනුෂත් එක්ක අපි ආදරේ පටන් ගත්ත කාලේ මම ව්‍යාපාරවල තමයි හිටියේ. ඊපස්සේ කායවර්ධනේ පැත්තට නැඹුරුවක් තියෙනවා. ඉතින් එහෙම තමයි ජීවිතය ගලාගෙන යන්නේ. ඔව් දැන් ඉතින් අවුරුදු 14ක ආදර සම්බන්ධතාවයක් කියවන හිතුවර කොහොමද මේ ආදර කතාව පටන් ගත්තේ? මුලින්ම කියන්නේ මම මෙයා dance කෙනෙක් විදිහට නිලයක් විදිහට මගේ හිතේ ඇතිවෙච්ච කැමැත්තකට තමයි මම ඇත්තටම එයා හොයන්න පටන් ගන්නේ. ඒ පටන් ගත්ත එකේ කියන්නේ පටන් ගත්ත එක අවසානයේ විදිහට තමයි දැන් මේ කියන්නේ වෙන විවාහය දක්වා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම එයාගේ නම් එක හොයාගෙන එයාට කෝල් කරලා ඉතින් ඒ මානුෂික ගතිගුණ අපි දෙන්න බෙදා හදාගෙන එයා කවුද කියලා මම අඳුරගත්තා. ඉතින් ඒක තමයි මෙච්චර දුර අපි දෙන්න සුන්දර විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ ආදර කතාව චිත්‍රපටයක් වගේ හරි ලස්සනයි. ඒක මේ එහෙම හරි පොඩි වෙලාවකින් කියන්න බෑ. ඒ කියන්නේ ඒ ආයතන රසිකෙක් වුණා. ඉතින් එයා මට ලස්සන SMS එවුවා. ඒ කියන්නේ අනිත් SMS වලට වඩා වෙනස් dance Instagram කාලේ මම peak එකේ ඉන්නේ. මට SMS call කරනවා කියන එකේ ගානන්නේ ලක්ෂ ගාන කතා කරන කාලයක් ඒක. ඉතින් ඒ වුණාට මෙයාගේ මේ කියන්නේ මෙයා කතා කරත් මට තව එක රසිකෙක් මේ එක දවසක එක SMS එකක් SMS තියෙන වෙනස් SMS. කියන්නේ පරිස්සමෙන් ඉන්න, පරිස්සමෙන් කන්න බොන්න, පරිස්සමෙන් පඩි නගින්න, මේ පරිස්සමෙන් නටන්න, පරිස්සමෙන් කකුල තියන්න මම බැලුවා මේ මොන SMS જાතියක්ද. මේ මෙවන්නේ අනිත් ඒවා තින්නේ ඔයා සුරංගනාවියක ඔයා මගේ සිහින කුමාරේ මං කැමති ඔයාට ආදරේ කරන්න මං කැමති ඔයාව දකින්න මං ඔයාට ටැග් ඕවනේ තියෙන. ඒ ඇසෙන් මේ තියෙනවා පරිස්සම ගැන. මං ඊට පස්සේ දැන් මං හිතන්නේ මගේ යාළුවටත් වෙන්න වෙන්නේ නැහැ මේ වනෝර මේ වගේ සිමු සුද්ද වෙනවානේ මේ අතර. එහෙම ගඟා හිටියා. හැබැයි මං කවදාවත් රිප්ලයි කරේ නැහැ. මං හිතන්නේ මාස ගානකට පස්සේ මම ওই dancing star final එකේ කියන්නේ 2008 dancing star එක මම ඉවත් වෙනවා එක පාරට. මෙයා ඉතින් මම දැන් business එකේ ගිහලා ඈත ගිහිල්ලා එනකම් මෙයා කිව්වා රෑ කෝල් එකක් දුන්නා. මේ ওই dancing star වලින් ඉවත් වුණාද? මේ වෙන්න බෑනේ අරකද මේකද මම කොහොනේ නැන්නේ එහෙම තමයි රියැලිටි කියන්නේ මේ අරකද මේකද කියලා අන්න එදා තමයි මම අතක ටිකක් වැඩි කතා කරේ. ඒ කතාව ඉතින් දුර දිග ගිහිල්ලා මා සහයක් දෙන්නත් එක ෆෝන් එකෙන් කතා කරලා මට මෙයාව බලන්න ආසෙ හිතිලා මෙයාව අපේ ගේ ළඟ ඉඩමක් ළඟට ගෙන්නලා දකුණටයි වමටයි ඉස්සරහටයි පස්සටයි ඇවිදලා ආයන්න කියලා පොඩි පොඩි රැක්ස් දීලා තිනවා. ඒ වගේ අමතක නොවන මොනවද මොන වගේ දේවල්ද තියෙන්නේ? අපි දෙන්නා ගොඩක් හැමදේම මතක වෙන්නේ නැහැ. අමතක වෙන්නේ නැහැ කියන්නේ මම ඒ කාලේ මම මගේ පස්සෙන් එනවා. ඒ කියන්නේ මම කොයි හරි යනවා නම් මට හම්බ වෙන්න කරන්න දකින්න කතා කරන්න හම්බ වෙන්නේ නැහැ අම්මයින්ද. දවසක් මෙයාට පුරුද්දක් තිබුණා මම කොයි හරි යනවා කියලා මෙයා මග රැකගෙන ඉන්නවා තව කවුළු යාළුවෙක් එක්ක. මගේ පස්සෙන් එනවා. දැන් මම දන්නවා මම දවසක් මම එහෙම ඉන්වයිට් කරපු මේ ප්‍රෝග්‍රෑම් එකට ගිහලා මට මල් කලබක් හම්බුණා. මං කායිකේ තියාගත්ත මෙතන. මං කෝවා මම පාර දිගට මල් දානවා. ඔය අවුලගෙන එන්න ඕනේ. ඉතින් හරිම සුන්දරයි. දැන් මම කෝ හා කියලා එනවා. මම යාකෝ පොඩ්ඩක් ඉන්න මං එනම් මේ ඩ්‍රයිවිං සීට් එක මාරු කරගන්න කියලා යාළුව දෙන්න මාරු කරගත්ත. දැන් මම කරන වැඩේ අර බබන් දේශමල් ලස්සන මේ රෝස මල් තියෙන. මං දැන් ඉස්සෙල්ලා මෙහෙම දැන් කාර් එක යනකොට ගන්නවා එක. අපේම දන්න සම් මන්නේ මං සෙල්ලමට වැඩ කරනවා කියලා පොඩි පොඩි සෙල්ලක්. මෙහෙම මලක් ගන්නවා. මෙහෙම කරලා පෙන්නනවා මම. එහෙම මත් හරිනවා. ෆිල්ම් එකක් වගේ. ඔව් මම යනවා. මේ සහතික මැත්ත කියන්නේ. එහෙම කිකේර මල් කලමම් මම බිම දමා ආවා. මෙයා කරන්නේ නවත්තනවා ගන්නවා. බල පේනවා ඉතින්. ඊට පස්සේ මං කවුදේ ෆාස්ට් එකේ ගිහිල්ලා ආයේ පොඩි පාරකට හැරෙව්වා. මල් කලම හොල්නකොට මම නැහැ. මං හිතා තාම මෙයා මම නැති මං කොයිද ගිහින්. මං ගියා පන්සලක් ඇතුළට. මං ඉතින් වගේ පොඩි සෙල්ලක් කරායි. ඉතින් ඒ වගේ මට අමතක වෙන්නේ නැහැ. ඒ වගේම අපි දෙන්න ඒ කියන්නේ මම ඉතින් වැඩිපුරම අපි දෙන්න ගියේ පන්සල් තමයි. ඒ කියන්නේ පන්සලේ දකින්නේ ඒ වුණාට එයා මේ පැත්තෙන් යන මම මේ පැත්තෙන් එනකොට මෙයා මේ පැත්තෙන් යනවා. මෙයා මේ පැත්තෙන් එනවා මම මේ පැත්තෙන් බහිනවා. ඉතින් අපි දෙන්න බෝධි පූජා තියෙනවා. එක එකවත් තියෙනවා. ඉතින් මල් ගෙනල්ලා තියෙනවා. කලහත් හදන හැම මූණට මුණ ගැහෙන්නේ නැහැ. මේ වගේ අවස්ථාවල තරහ යන්නේ නැද්ද? නෑ මට කවදාවත් තරහ ගියේ නෑ. ඒ යාළුවනේ සුන්දර කාලේනේ. හරි ලැජ්ජයි හම්බ වෙන්නේ. එහෙම එහෙම ඊට පස්සේ ඉතින් දලදා මාලිගාව වන්දන්නේ කන් ගියා. මම අපේ කට්ටියම හරි මාදරෙන් ඇත්තම කියන්නේ ඒ මෙයාව බලා ගන්න.
අපේ අම්මා හිතන්නේ මං අපේ අත්තම දඩදා හිතක් පහල වෙලා එක්කන් ගියා කියලා. අපි තීරණය කරා, ඒ කියන්නේ හම්බ වෙන්න යන්නේ දඩදා මාලිගාවට අත්තමල වන්දමු කියලා. එක්කන් ගිහලා මෙයා කරපු දේ කිව්වා, මේ මෙයාල ඉතින් හොරෙන් පිටිපස්සෙන් එන්නේ, මම ඉතින් ෆැමිලි එක දාගෙන ගියා. ඊට පස්සේ අම්මල දල්දා මල්ලිගේ දැන් අම්ම තනින් යන්න දෙන්නේ නැහැ නේ, අඩි 10ක්වත් හරි බයයි. ඒ කියන්නේ අපේ අම්මට හිතේ සැකයක් තියෙනවා කවුරු මරි මම උස්සයි කියලා. මං කියන්නේම ගියාත් මේ වගේ අමෙක් උස්සලා තියෙනවා. ඒ කියන්නේ නිකන් හරි මම මේ කියන්නේ කටහඬ ඇහුන්නේ නැත්නම් මෙයාට එකපාරට පපුව ගහනවා. ඒක පොඩි කාලේ එක සිද්ධියක් නිසා. ඉතින් මේ අම්ම වැඳ වැඳ හිටියා, මට පණ ගන්න බෑ. මගේ යාළුවෙකුත් හිටියා තුෂාර කියලා. මං කිව්වා තුෂාර දැන් යන් අපි උඩට යනවා කියලා. ටග්ගල පැන්න මෙයත් එක්ක, මේ තුෂාරත් එක්ක ගිහිල්ලා ටග්ගල මෙයාගම ප්‍රාර්ථනා බෝධිගාව ඉන්නවා කියලා. ඒ තමයි අපි දෙන්නා මූණට මූණ හම්බෙච්ච පළවෙනි වතාව. මගේ ළඟ මගේ පිච්චවැල් තිබුණා, මං කොහොමත් පිච්චවැල් ගෙනිනවා බෝධිට. පිච්චවැල් ටග්ගල ප්‍රාර්ථනා බෝධි වටේ දැම්ම. එදා අපි දෙන්නා පඳුරක් බැන්දා, මෙයාගේ යාළු දෙන්නෙක් හිටියා. මං හිතන්නේ පඳුර හරිම ශක්තිමත් පඳුරක් වෙන්න ඕනේ ප්‍රාර්ථනා බෝධි, මෙයාන ලොකු ප්‍රාර්ථනාවක් කරන්න ඇති එතන. නැත්තම් ප්‍රාර්ථනා බෝධිට මේක කියන්නේ හිතවත් නැහැ. මම හිතන්නේ ඉතින් ඒ වගේ අර සුන්දර සුන්දර කතා ගොඩක් අපි දෙන්නට තියෙනවා. ඒ කියන්නේ මම යාළු කරගන්න, ඒ කියන්නේ මට හරි වාසිදායක කාලයක් තිබුණා. ඒ කියන්නේ මගේ ගේ ඉස්සර හැමදාම උදේට එක එක දේවල් තිබුණා. හරි. ඉතින් දැන් මෙච්චර මේ ගොඩක් දේවල් කතා කරානේ. දැන් ඇත්තටම අනුශක්කට මේ විදිහට කැමති වෙන්නේ. අනුශක්කගේ වැඩිපුරම ආස කරන ගතිගුණය මොකක්ද? අනුශක්ක කොයි විදිහේ කෙනෙක් විදිහට දකින්? ඔව්, අපි දෙන්නා ඒ කියන්නේ ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න ඉස්සෙල්ලා මාස ගාණක් මාස 6කටත් වැඩි ප්‍රමාණයක් අතන ෆෝන් එකෙන් කතා කරනවා. එයා මාව හම්බෙන්නේ නැහැ. මම හම්බෙන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඒ කතා කරනකොට ඇත්තටම කිසිම කෙනෙක්ගෙන් ඇහෙන්නේ නැති වචන. ඒ කියන්නේ දැන් මෙයා මට කිව්වා දැන් SMS කවුරුත් එවන්නේ නැති SMS මම එවුවා කියලා. ඉතින් මමත් හැම වෙලම මම බෞද්ධලික විශ්වාස කරනවා. يعني ඒ කාලේට මම කියන්නේ අවුරුදු 14ක් එහානේ අපි මේ කතා කරන්නේ. එතකොට මේ කෙනෙක් කෙනෙකුට ආදරය කරනවා නම් කෑරින් කියන එක ෆස්ට්. ඉතින් මගේ හිතේ තිබුණා يعني කෙනෙකුට ආදරය කරනවා නම් මෙන්න මෙහෙම ආදරය කරන්න ඕනේ කියලා. ඒක තමයි මම හැම වෙලාවෙම SMS එකක් යවුවත් ඔයා මෙහෙම කරන්න, මෙහෙම ඉන්න, මෙහෙම කියලා මම යවුවා හැම වෙලාවෙම. ඒක යවුවේ ඇත්තටම මේ يعني අර හිතලා තව කෙනෙක්ව මේ දැන් ගොඩක් අය කරන්නේ බොරුවට මොන හරි යවනවනේ. අර පපුවෙන් මේ අපේ SMS තමයි ඒක. ඉතින් මේ ඒකත් එක්ක අපි දෙන්නගේ කතා බහක් ඇති වෙලා. ඉතින් ඇත්තටම වෙන කිසිම කෙනෙක්ගෙන් ඇහෙන්නේ නැති වචන. ඒ ගතිගුණ ඒක මට ඇත්තටම වචනයෙන් කියලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මමත් ගොඩක් ලොකු සමාජයක හිටපු කෙනෙක්. මටත් යාළුවෝ ඉන්නවා. ගොඩක් අය මම ආශ්‍රය කරනවා. හැබැයි කිසිම කෙනෙකුගේ දැකපු නැති ගතිගුණ හැසිරීම සහ ඒ හැම දෙම කියන තමන් කරන වැඩේට හරි උනන්දුවෙන් කරන එක, ගෙදර දොරයා කොහොමද වැඩ කරන්නේ, මේ ටික ඔක්කොම මගේ හිතට දැනෙනවා. ඒ කියන්නේ මෙයත් එක තියෙන ඒ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. එතකොට එහෙම දැන් මගේ හිතේ ලොකු කැමැත්තක් ඇති වෙනවා අන්න එතෙන්දී. ඒ කියන්නේ මෙයා නිලියක්, එතකොට ඩාන්ස කෙනෙක්, රටේ ප්‍රසිද්ධ චරිතයක්. හැබැයි අනිත් හැමෝම දකින්න දැන් ඕන කෙනෙක් බාහිරින් දැක්කම මනුෂ්‍යව දඟකාර අර එහෙම විදිහට තමයි දකින්නේ. ඇත්ත. හැබැයි එයාගේ ඇතුලේ ඉන්න කෙනා හරිම නිවිච්ච, හරිම සුන්දර, හිත උණු වෙන, ඕනම වෙලාවක තව කෙනෙකුට උදව් කරන්න කියන්නේ දෙපාරක් හිතන්නේ නැති. කියන්නේ මම හිතනකන්වත් ඉන්නේ දැන් මට ඇත්තටම එහෙම හිතිලා නෑ. මමත් ඉගෙනගෙන තියෙන්නේ මෙයාගෙන් එච්චර ලොකු කැපකිරීම කරන්න සහ මේ ජීවිතේ මෙන්න මෙහෙමයි මිනිස්සෙක් වෙන්න ඕනේ කියන එක මම ඇත්තටම ඉගෙන ගත්තේ මෙයාගෙන්. මොකද මට පෞල් පසු වීමක් තිබුණා. තිබුණාම අපි හැමෝටම යම් කිසි ස්තරයක අපි ඉගෙන ගන්න ඕනේ යමක්. ඒතොර එතනින් උඩට ඉගෙන ගන්න නම් අපිට වැඩිය දන්න අයව අපි ආශ්‍රය කරන්න ඕනේ. සහ මේ කතාව හෝ මොන හරි තියෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මම මේ ටික ඉගෙන ගත්තේ මෙයාගෙන්. මොකද එච්චරටම හොඳ කෙනෙක්. මොකද කියන්නේ ඒක කියලා ඒ කියන්නේ ගොඩක් කියන්න දේවල් තියෙනවා කිව්වොත් ඉවර කරන්න තමයි කියලා. ඔව්, දැන් එතකොට මේ ගෙදරදි කොහොමද ගෙදර දොරේ වැඩ කටයුතු වලට දැන් ලැබෙන සහයෝගය? අනුශාකෙන් මට ලැබෙන සහයෝගයද? ඒක කියලා කියන්නෙම කරන්න බෑ. මම හිතන්නේ මට උපරිම සහයෝගයක් හම්බ වෙනවා. දැන් මගේ ගෙදර ගත්තත් අපි දෙන්න ගෙදරට ගිය වෙලාව වුණත් එයා දන්නවා. ඒ කියන්නේ ගෙයක් තියන්නේ කොහොමද? ගෙයක් ලස්සනට තියෙන්නේ කොහොමද? ඇත්තටම ගෙයක් ලස්සනට තියෙන විදිහ දැක්කෙත් මම මෙයා ගෙදරින් තමයි. ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් ගියත් බලන්න පුළුවන්. මොකද මේ මිනිස්සෙක් ජීවත් වෙනවා නම්
මෙන්න මේ වගේ වටපිටාවක පරිසරයක ජීවත් වෙන්න ඕන කියන එක කියන්නේ එයා ගෙදරින්ම ඔප්පු කරලා තියෙනවා. ඕන කෙනෙකුට ගියාම හරි ලස්සන දේවල් ටිකක් පේන තියෙනවා. හරි සුන්දරයි. ඇස් දෙකට හරි කැමති. ඉතින් මමත් මගේ ගෙදර වැඩ කරද්දිත් මගේ ගෙදර හදලා මොන හරි කරද්දිත් මම මෙයාගෙන් අහනවා. ඒ අහන්නේ මට වැඩිය ලොකු දැනුමක් එයාට තියෙනවා සහ මොන හරි කිචන් එක ගත්තත් ඕන තැනක ඩයිනින් රූම් එක වෙන්න පුළුවන් ඕන තැනක බඩු මුට්ටුවක් ප්ලේස් කරන විදිහ මම කියන්නේ මේ ඇතුලේ හම්බෙන සපෝට් එක. ඒක කියලා නිම කරන්න බෑ. ඕන කෙනෙක් හිතනවනේ අනුෂ ඇත්තටම මේ ඉන්න විදිහට සමාලලාට යා මේ කිසිම දෙයක් දන්නේ නැතුව ඉන්නව ඇති කියලා. එහෙම කෙනෙක් නෙමෙයි. හැම දෙෙම A to Z දන්නවා සහ හරිම ක්ලීන් සහ පිළිවෙල. ඒ වගේම අක්කගේ ඇඳුම් හැම එකක්ම වගේ අක්ක විසින්ම තමයි නිර්මාණය කරගෙන කියන එක ඒක හැමෝම දන්න කරුණක්. අක්කට හොඳට මහන්න පුළුවන්. ඒකම රසට උයන්න කරන්න පුළුවන්. ඕ ඒක මගේ ජීවිතේ මම ඉහළ පහළ දාන උස්ම පොදක් ගන්න හැපිලමක් ගන්න පින් දෙනවා නම් ඒ මගේ අම්මට. ඇයි? මේ මුළු ජීවිතේම මේ ගතිගුණ මේ සිතුවිලි මේ අදහස් හැමදේම ඉගෙන ගත්තේ මගේ අම්මා දිහා බලලම. ඒකට හේතුව දැන් අමිල මං ගැන කියන කතා ගත්තාම මට එතකොට කඳුළුත් එනවා. ඒ කියන්නේ හැම වචනයකටම ඒ කියන්නේ අම්මා කියන කෙනා අම්මා තාත්තා ඒ පරිසරේ කොච්චර වැදගත්ද කියන එක මට මගේ පපුව ඇතුළෙන්ම දන්නෝ. ඒ මං දැක්කේ මගේ අම්මව පොඩි කාලේ ඉඳන්. ඒ කියන්නේ මිනිසුන්ට කොයිතරම් ආදරේද මිනිසුන්ට කොයිතරම් දේ දුන්නද ගහකොළට සතාට මිනිස්සුන්ට කොයිතරම් එයා ආදරේ කරාද කියන්නේ මං චූටි කාලේ ඉඳන් දැක්කා. ඉතින් ඒක නිසා මේ අද මම අහන හැම වචනයක්ම මගේ මම සිනමා නිලයක් නර්තන ශිල්පිනියක් සම්මානයන් මිනිසුන්ගේ ආදරේ ගෞරවේ ඒ හැමදේම මම මගෙන් කැප කරන්නේ මගේ අම්මට. ඒ කියන්නේ මම ඒ හැමදේම දැක්කේ මගේ අම්මා තුලේ. ඉතින් අද ඒ කියන්නේ මම ගේ දොර ලස්සන තියාගන්න එක ඒ හැමදේම ගත්තාම මම පොඩි කාලේ දැක්කේ මගේ අම්මගෙන් තමයි. ඒ කියන්නේ මගේ අම්මා හැමතිස්සෙම හරි ලස්සනටම ඉන්න කැමති වෙච්ච කෙනෙක්. එයාට තරම් මල් තිබුණේ නැහැ ඒ පැත්තේ කාටවත්ම. එයා මුළු භාගයක්ම සමාලාට කැප කරේ මල් වලට. ඉතින් අර උයන පිහින දේවල් වලදී අපේ අම්මට මුල් කාලේ උයන්න බෑ ඇත්තට. එයා හරි මේ කියන්නේ උයන්නේ සර්වන්ට්ස් ලයිටින් අපේ තාත්තා ඉතින් අම්මට විහිළු කරනවා මේ ඔක්කොම ටික හරි මේ කන්න තමයි කියලා ඒ දෙන්නගෙත් තිබුණ මාර ආදර කතාවක්. හැබැයි ඊට පස්සේ අම්මා ටික ටික උයන්න පුරුදු වෙනවා. ඊට පස්සේ අම්මට හොඳට උයන්න පුළුවන්. ඒක නිසා මටත් දැන් උයන්න පුළුවන්. මං හිතන්නේ ඒක තමන්ගේ හිතේ තියෙන දෙයක්. ඒ කියන්නේ තමන්ට ඕන දෙයක් බැහැ කියලා දෙයක් ලෝකේ නැහැ. තමන්ට ඉගෙන ගන්න පුළුවන් සහ තමන්ට බුද්ධිය තියෙනකොට ඒක මෙහෙම ගන්න පුළුවන්. මං හිතන්නේ ඒක නිසා මටත් උයන්න පුළුවන්. මං සාමාන්‍යයෙන් දන්නේ නැත්නම් ටක් ගලා අහනවා. ආල මට මෙතන දෙකට උයන්න පුළුවන්. ඉතින් ඒක නිසා මං උයලා දෙනවා. රස කෑම උයන ඉතින් ලොකු උයන්නේ නැමෙයි මම උයන කෙනෙක් නෙමෙයි. උයන ටික රස විල. ඔව් මට අර උයලා කට්ටි ඉන්නවා. ඉතින් හැබැයි අර ගේ දොර අස්පස් කරන එක ඒ ඔක්කොම කටයුතු කරන්නේ මං අම්මත් එක්ක. අවතේ. ඉතින් දැන් කියන්න ඕනේ දැන් ඔබට මේ අනුෂක්ක කිව්වම අනිවාර්යෙන් අනුෂක්ක මෑනියන්ට හරිම ආදරේ. අම්මර ගොඩක් ආදරේ. ඉතින් දැන් විවාහ වෙලත් සමනි විවාහ වෙන්න කලින් නම් අපි අම්මත් එක්ක හැමතැනම යනවා. හැබැයි විවාහ වෙලා අදත් ඉන්නවා මෙතන. ඔව්. එයාව මම හිතන්නේ මම කවදාවත් එයාව අතාරින්න එකක් නැහැ. මගේ ජීවිතේ මම වෘත්තීය ජීවිතයට ආවිල්ලා ටික කාලයක් යනකොට ඒ කියන්නේ මං අම්මත් එක්ක ආවා. ඉස්සලා මුල් කාලේ සමහර අය මුල් කාලේ අම්මත් එක්ක ඉනවා. පස්සේ ඉතින් ඉන්ඩස්ට්‍රි එක මුරගත්තට පස්සේ මට ඒක කරන්න බැරි වුණා. මොකද ඒ කියන්නේ මට ඒ කියන්නේ කලාව කියලා නොතේරෙන කාලය මගේ අතින් අල්ලගෙන කලාවට එක්කගෙන ආවේ. එයා ඒ දීපු සපෝට් එක එයා දීපු ඒ දැවන්ත ශක්තිය මට නැතුව බෑ. මම අඳුනන කෙනා එයා. මගේ කට ගහන තැන දන්නේ එයා. මගේ කොණ්ඩි පීරන එක දන්නේ එයා. ඒක නිසා මම හිතුවා නෑ. ඒ කියන්නේ මට ඕනේ නම් අම්මියෝවා දැන් ඉන්නේ කියන්න තිබුණා මෑ. මං හිතුවා එයා ඒ මොනවාද මං එයාව අතාරින්නේ නැහැ කියලා. ඉතින් මං හිතුවා එයා මට දීපු වරප්‍රසාදේ සහ මට එයාට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි මම යත් දෙක ඉඳීම කියලා. ඉතින් පිටරට මට මතකයි මට ඉන්දියාව යන්න ආව බොහෝ අවස්ථා. මට සමහර පිටරට ෂෝ ඇවිල්ලා තියෙනවා. ඒක නිසා සමහරවිට මම ගිහිල්ලා නැහැ. මට අම්මා ගෙනියන්න බැරි තැන. ඉතින් මං හැම රටකටම එයාව ගෙනහිල්ලා තියෙනවා. ඒ එයාව ගෙනියන්න පුළුවන් තැන විතරමයි මම ගියේ. පිට රටකට උනත් ගියේ. මම රටවල් 20කට ගිහිල්ලා තියෙනවා. ඒ 20ෙම අම්මා ඉන්නවා.
අම්ම යන්න බැරි තැන මම ගියේ නැහැ. ඒක මම එයාට ගෞරවයක් හැටියට කරපු දෙයක්. ඕන්න මට පිටරට අම්මේ يعني එක රටට මම 3-4 පාර අම්මව එක්කන් ගිහලා තියෙනවා. ඒ සමහරලාට ඉතින් පුළුවන් නෑ එකපාර ගිහින්. එහෙම නෑ මං අද ගියත් ජීවිතේ කවද ගියත් මං යාව එක්කගෙන යනවා. හේතුව මේ අම්මා තමයි මගේ හැම ලෝකෙ හැදුව කෙනා. සහ ඉතින් එයාගේ අස්මාන්නේ මම ඉන්න ඕනේ යාගේ. එයාගේ එකම දුර්වලකමත් මගේ එක දුර්වල එකම දුර්වලකමත් අම්මයි දුවයි කියන එක. ඒක ඉතින් කවදාවත් හැදෙන එකක් නැහැ. ඒ කියන්නේ හැදෙන්න ඕනෙත් නැහැ. ඒ දෙක එහෙම තිබුණාද? ඒ කියන්නේ ඒක හොඳටම තේරුම් ගත්ත කෙනා අමිල. ඉතින් මට අමිල කියන්නේ මට මගේ ජීවිතේ මට හම්බෙච්ච හොඳම අමිලම තෑග්ගක්. يعني අමාව තේරුම් අරගෙන මගේ ජීවිතේ තේරුම් අරන් මගේ පරිසරය මගේ අම්මා ඔක්කොම තේරුම් අරන් මට අර මෙහෙවනල්ලක් වගේ ශක්තිය දෙනවා. ඉතින් අම්මට මගේ අම්මට හොඳ පුතෙක් මට හොඳ සැමියෙක් හැටියට එයා මගේ ජීවිතේ දකිනවා මට දැවැන්ත ශක්තියක්. ඉතින් මම හිතන්නේ මම හරි වාසනාවන්තයි කියලා හැමදේම. ඉතින් අම්මා හැමදාම මගේ අන්තිම උස්ම පොදි යනකන් එයා මාත් එක්ක ඉතියි. එහෙම ඉන්න ලැබෙන කියලා අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් අපි ගොඩක් දේවල් කතා කරානේ. දැන් අපි වර්තමාන සමාජයේ කලා ගැන කතා කරන්න ආවත් දැන් අද වෙනකොට කලාවත් එක්ක එකතුලා ඉන්න ගොඩක් දෙනෙක් රට යන්න සූදානම් වෙනවා. ඒ කියන්නේ අපේ රටේ දැන් තියෙන මේ ආර්ථික අපහසුතා හින්දා විවිධ ප්‍රශ්න හින්දා අපේ රට හැරදාලා යන හදනවා. ඇත්තට මේ දේ ගැන මොකද හිතන්නේ? සමහර වෙලාවට මේ මම කියන සිතුවිල්ල හැමෝටම වළංගු වෙන්නේ නැති වෙයි. අපි ඉන්නේ එක එක ප්‍රශ්නවල එක එක ආර්ථික මට්ටම්වල. එතකොට අපි විදේශගත වෙන්න හිතන එක සාධාරණ වෙන්නත් පුළුවන්. හැමෝම බලන්නේ ජීවිතේ සතුටින් මේ හැමදේම කරන්නේ ජීවිතේ සතුටින් ඉන්නේ. සමහරවිට මේ විදේශගත වෙලා ඉන්න බොහෝ දෙනා තමන්ගේ දරුවෝ, ස්වාමියා, බිරිඳ මෙහි දාලා තමයි විදේශගත වෙලා ඉන්නේ. ඒක දරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒක මං හිතන්නේ අපි කනගාටු වෙන්න ඕන කාරණාවක් අපි විදේශගත වෙනවා කියන එක. මට හැබැයි අපි ඒ කරනව පැත්තකින් තිබ්බහම මට හිතෙන ලොකුම දේ තමයි අපිට ඒ කියන්නේ අපිට හිතුවොත් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් බැරි නෑ. හැබැයි අපි ටිකක් ඒ කියන්නේ අපි මහන්සි වෙනවා හරි අඩුයි කියලා මට හිතෙනවා. ඒක මම සමහර වෙලාවට බලලා තිනවා වෙන රටවල් වලට ගියාම සා වෙනත් ඈත් එක්ක සමහර වෙලාවට බලනකොට අපිට ටිකක් මහන්සි වෙන්න ටිකක් අකමැතිකමක් තියෙනවා. වෙහෙස වෙන්න අකමැතිකමක් තියෙනවා. කියන්නේ අපි හරි ඉක්මනින් දේවල් ඕනේ කියලා හිතනවා. අන්න එහෙම නැතුව ටිකක් කැපකිරීමෙන් වෙහෙස මහන්සි නැම් එක කරන්න පුළුවන් කියලා එහෙම වුණොත් මම හිතනවා මේ විදේශගත වෙන ඔක්කොටම විදේශගත වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අධ්‍යාපනයේ සඳහා සමහර කරුණු නිසා විදේශගත වුණාට කමක් නැහැ. හැබැයි මේ ඊට වඩා ඔපචුනිටි මං හිතන්නේ ලංකාවේ තියෙනවා. ලංකාව කියන්නේ ලස්සන රටක්, මාර සම්පත් ගොඩක් තියෙන රටක්. හැබැයි අපි මේ දේවල් පාවිච්චි කරන්න, ඒවට මිලක් ගේන්න අපිට අපිව හොයාගන්න බැරි වෙලා තියෙනවා. මට හිතන්නේ අපිට අපිව හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒක තමයි ප්‍රශ්න. සමහරක් කරුණු කරන අපිට අපිව අමතක කරවනවා. ඒ කියන්නේ මට හැමතිස්සෙම හිතෙන්නේ මේ රටේ මිනිස්සු මහා අභිමානවත් සහ හොඳ ජව සම්පන්න ශක්ති සම්පන්න බුද්ධිමත් ජනතාවක් මේ රටේ ඉන්නවා. අපි විහින් අපිව අමතක කරගන්නවා සම අපිව අමතක කරවනවා. ඉතින් අපි මේ දේවල් හොයලා බලලා උනන්දුවෙන් උත්සාහයෙන් කැපකිරීමෙන් අදිෂ්ඨානශීලීව ගත්තොත් ඕන කෙනෙකුට මේ රටේදී නැගිටින්න පුළුවන් කියලා මම විශ්වාසයි. මොකද මේ දැන් මගේ වෘත්තීය ජීවිතේ මම එනකොටත් මං හිතන්නේ ගොඩක් ඒ කියන්නේ වැටීම්, බිඳ වැටීම්, කලකිරීම්, කැපිලි, කෙටිලි තිබුණා. එතන තිබුණේ දරා ගැනීම. දරා ගැනීම සහ උනන්දුවයි උත්සාහය කැපකිරීමයි. එතන තිබුණා උනන්දුව. ඒ කියන්නේ මට මෙහෙන් ඇඳුම මහනකොට මම මෙහෙ ඇඳුමක් මහනවා. මම කියනවා ඔයාගේ ඇඳුම ගේන්න. ඔක හරියට මේකත් කියලා. ඒ කියන්නේ මගේ මුදල දාලා මම වියදම් කරනවා. කොහොම හරි මගේ ඇඳුම මහනවා. මම මහන්නේ. මම මහලා මං අරගෙන යනවා. ඒකට වඩා මගේ ඇඳුම ලස්සනයි. මම ඒක ඇඳගෙන තමයි ඩාන්ස් කරන්නේ. එතන මට තිබුණ කැපකිරීම මං හිතුවේ නෑ මගේ වෘත්තිය එයා දෙන එක ඇඳලා මම නටන ඕනේ කමක් නෑ කියන තැන මම හිතියේ නෑ. අර අතන දෙන රස්සාව ජොබ් එක මම මගේ දේ කරගත්තා. මං එතනට උපරිම මගේ සහයෝගය කැපකිරීම. මට අනුෂා දමයන්තිව හදන්න පුළුවන් වුණා එහෙම. එතකොට මේ හැමතැනම කකුලින් ඇද්ද අවස්ථා තියෙනවා. බිඳ වැටීම් හිතරිදිමේ. හැබැයි ඒව දරාගෙන මට තිබුණේ මුනන්දු. මං ඩාන්සින් කරා නම් මම ඒකට කැප වුණා. නිදි මරාගෙන ඒ කියන්නේ
භයානක අවස්ථාවනත් නෑම කමන මේක මං ගන්න සමහර හල්තින අනුෂ්‍යුවරන මකිනම් මට මවෂුව සමහර නටනකොට හනෝ මම මේ කේබල් එක කේබල් නෑ ඉස්සර ලනුවලි අනුෂ්‍ය කමක් නැද්දශුව මකින මන්නේ නටන්නේ. එකන්නේ ඒ තරන් සමහරවෙලාට භයානකයි බැමන් ගන්න ඔය අවස්ථාව. එකන්නේ වෙනස් දේ අලුද්දේ කරන්න මට හිතුණා. අන්න ඒකම තමයි මාව වෙනස් කරමින් ආවේ. මං ඇඳුම වුණත් එහෙම තමයි. ඉතින් අන්න ඒ වගේ මම හිතන්නේ ආදරණීය මේක බලාගෙන ඉන්නවා නම් ඔබ හොයාගන්න. ඔබට පුළුවන්. කිසි දෙයක් අතාරින්න එපා. අනිත් අයට උත්තර සපයනවට වඩා මං හිතන්නේ ඔබට ලද ජීවිතේට ඔබ උත්තර සපයන්න ඕනි. සහ ශක්තිමත්ව දැඩිව අවංකව. මම හැමතිස්සෙම කියන එකම දේ තමයි අවංකව උපරිම කැප කිරීමේ උත්සාහයෙන් යමක් කරන්න ඔබ දිනනවාමයි. ඒකට ඔබට සබහදාම ඔබ අධහන ධර්මයේ ආගමක් තියෙනවා නම් දෙවි කෙනෙක් ඉන්නවා අනිවාර්යෙන් පිටට එනවා. අපි නොපෙනෙන බලවේගයක් එක්කිනේ ශක්තියක් තියෙනවා. මොකද ඒකට මම නිකන් කිව්වොත් එක උදාහරණයක් මම. කොහොම හරි කාල වේලාව නම් හරස් වෙනවා. ඉතින් ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. මට තවත් කතා කරන්න දේවල් තියෙනවා. කතා කරන්න විදියක් නැහැ. අනිවාර්යෙන් මම හිතන්නේ මේ කියන්නේ ඔය මගේ ඔය පැති ගැන කතා කරලා මට ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඒ කියන්නේ මම හැමතිස්සෙම ඔය සබහදහම දෙවියන් බුදුන් සහ රැකී ඒ කතා කරන්නේ. ඒ කියන්නේ හැමෝටම මේක අපි බෙදා ගන්නත් ඕන නිසා හැමෝටම පුළුවන්. අවසාන වශයෙන් මොනවද මේ තරුණ පරපුරට කියන්න තියෙන්නේ? මම හිතන්නේ මම කිව්වා ඒ කියන්නේ ඔබ තමයි රටේ අභිමානය වෙන්නේ. ඒක නිසා ඔබට ඒ කියන්නේ අපි ඔක්කොම බැඳිලා ඉන්න ඕනේ. අපි එකින් එක්කෙනාගෙන් කකුලෙන් අදින්න ඉරිසියා කරන්න එහෙම ඕනේ නැහැ. අපි ලද දෙයින් සතුටු වෙලා අපි උත්සාහවන්ත වුණොත් ඔබට අවශ්‍ය තැනට යන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට අරමුණක් තියෙනවා. අදිස්ථානශීලීව උත්සාහයෙන් අර ආදරේ සිනහස ආදරේ සිනහස අවංකකමින් ඕනම දෙයක් කරන්න එතන යම් දෙයක් තමුන්ට ලැබෙනවා. අද වුණත් මම මගේ කැමරා ෂූටින් කරන්නවත් මම කැමරාවට වැඳලා තමයි පටන් ගන්නෙ. සමහරට හිතනවා මේ යකඩ ගොඩක්. මම වාහනේ නැගින් සමහරට නෑ ඒක මට යකඩ ගොඩක් නෙමෙයි. මම හිතන්නේ ජීවමානයි. ස්තුති. හැමෝටම ස්තුති. මම ඒ වගේම උදේ හවස හැම දිනාටම ස්තුති. මට මේ ජීවිතේ දීපු ස්තුති. අපි එහෙම ස්තුතිවන්ත වෙන්න ඕනේ හැම කෙනාටම. ආදරණීය වෙන්න ඕනේ. එතකොට වා පිරුණු කෙනෙක් වෙනවා නිතතිම්ම කියන එක මම අදහනවා. මට මං කියන දේ හැමෝටම බලංගුති කියන්න මන් දන්නේ. හැබැයි එහෙම වෙලා බලන්න යා හදවත ඇතුලෙන් කොයි තරම් පිරුණු ලස්සන සුන්දරව තමුන්ට දැනෙනවද කියලා. අමිලයි ඇත්තටම මෙහෙමයි. කියන්නේ ඉස්සරහ කාලේදී වුණත් මම කියන්නේ තරුණ පරම්පරාවට කියන්නේ අවංකව සහ කැපවීමෙන් වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරොත් ඇත්තටම මේ රට නරක රටක් නෙමෙයි. ගොඩක් හොඳ රටක් ජීවත් වෙන බව හොඳ රටක්. ඉතින් අවංකව කැපවීමෙන් අධිෂ්ඨානයකට වැඩ කරොත් ඉස්සරහට යන්න පුළුවන් ඕනම කෙනෙකුට. අනිවාර්යයෙන්ම. ඉතින් එහෙනම් ඉතින් අද දවසට අපිත් එක්ක මේ විදියට එකතු වුණාට ඔබ දෙපළටම බොහොමත්ම ස්තුතියි. ඉතින් ඔබ දෙපළගේ ඉදිරි අනාගත වැඩ කටයුතු සහ ජීවිතය සඳහා අපි හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ජය වේවා. මටත් අපි දෙදෙනාට ආරාධනා කරලා බොහොම ස්තුතියි. තව දවසක වෙලා ගොඩක් විස්තර කතා කරමු. අනිවාර්යෙන්. තව දවසක කියලා ගොඩක් විස්තර කතා කරමු. ඉතින් ඔබ හැම කෙනෙක්ටමත් අපි එක්ක එකතු වෙන්න පුළුවන් channel 1 ඔස්සේ. ඒ වගේම අපේ සේනිතරු YouTube නාලිකාව හරහා අපේ පසුගිය වැඩසටහන් සහ ඉදිරි වැඩසටහන් නැරඹීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා හිටිය ඔබ හැම කෙනෙක්ටමත් අනුෂාක සහ අමිල අයියා ගැන ගොඩාක් දේවල් ඔබ නොදන්න දේවල් දැනගන්නට හැකියාවක් ලැබෙන්න ඇති. ඉතින් ආය දවසක මේ විදිහටම ලස්සන වැඩසටහනකින් අපි එන්න ඔබ හමුවට ගිහින් එන්න ඔබ හැම කෙනෙක්ටම සුබ දවසක්.